අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරීන් ජාතික ආර්ථිකයට ඍජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙලක් ජනපති ප්‍රධානත්වයෙන් GSP Plus බදු සහනය 2023 දක්වා යුරෝපා සංගමය කියයි සජිත්ගේ සම්දාන නායකත්වයට එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ එකඟයි प्रकाश कर कार्मिक अपनयन आयोजन प्रवर्धन संचारक सह गुण सेवा अमात्य प्रसन्न रणतुंग महता सह यूरोप संगमे नियोजित नतर पेवती सकदे हेम कमिसमे श्रीलंका मालदीव नियोजित कंडायमे नियोज्य सभापति सह देशपालन वेलंद सह सन्निवेदन प्रधानी थॉर्स्टन बर्गफेड महता सदहन कले दिदास विसितुन दक्वा हेम बधु सहने लबादी मठ यूरोप संगमे नियोजित प्लस बधु सहने वेडि वशयेन हिमिवन्ने मेरट एंगलुम क्षेत्रयट बवयि एंगलुम अपनयनयेन 60%ක්ම अपनयनय करेन्ने यूरोप संगम रटवलट बवद मेदी एम नियोजितेन अमात्यवरया वेत पेन्वा दी तिबेनवा एयट प्रतिचार दक्वमिन अमात्यवरया पेन्वा दी एत्ते एंगलुम कर्मांतय मेरट समस्त अपनयनयेन 43%ක් पमन नियोजनय करन बवयि අපනයන ආදායමට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් පමණ එක් කරනු ලබන ප්‍රධානතම නිෂ්පාදන කර්මාන්තයද ඇඟලුම් කර්මාන්තයේ බව පෙන්වා දුන් අමාත්‍යවරයා යුරෝප සංගමේ රටවල් ලේ සඳහා දක්වන සහයෝගය පිළිබඳවද රජයේ ස්තුතිය පළ කර තිබෙනවා රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරීන් ජාතික ආර්ථිකයට ඍජුව දායක කරගෙන පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එයද පෙරවරු වේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී. මේ අතර රාජ්‍ය සේවකයන් සේවයට බඳව ගැනීමට ප්‍රථමයෙන් පුහුණු පාඨමාලාවකට යොමු කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දිවයිනපුර රැකියා අපේක්ෂිත උපාධිධාරීන් නියෝජනය කරමින් පැමිණි පිරිසක් අද පෙරපරුවේ හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී එම අවස්ථාවට එක්වමින් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වෙනවා මේ රාජ්‍ය සේවයට රැඳින සෑම පුද්ගලෙක්ම ඊට පස්සේ පුහුණු පාඨමාලාවකට යොමු කරවන්න. ප්‍රථමයෙන් නායකත්ව ගුණකුත් දෙවනුව රාජ්‍ය සේවයේ පිලිබඳව මේ රාජකාරී කාලය තුලදී මුණපානට සිදුවන දැනුම ලබා ගැනීමට තුන්වෙනුව ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය විවිධ සේවාවන් පිළිබඳව අවබෝධයක් ලබා දීමට මුණු කාලය අනිවාර්යෙන්ම වෙන සීළු දෙනෙක්ම කරන්නට ඕනේ. අධ්‍යාපන රටාව දීර්ඝකාලීනව සහ කෙටි කාලීනව අපි වෙනසකට භාජනය කරන්නට ඕනේ. අපේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කරන්නට අපි තාක්ෂණය හැම ශේෂ්ත්‍රයකටම ගෙනෙන්න. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් වූ අවසන් සාකච්ඡාව හෙට දින කතානායක කරු ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහතුරුන් අතර පැවැත්වීමට නියමිතයි. එහිදී පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂය තුල ඇතිවී ඇති නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් හෙට දින පැවැත්වීමට නියමිතයි. එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මතුව ඇති පක්ෂ නායකත්වයේ වෙනුවෙන් වූ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් මීට පෙර සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. පසුගිය 16 වැනි දිනද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම විසතුමකින් තොරව අවසන් වුණා.
එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට එම පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ කැමැත්ත ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාණ්ඩප්පෙරුම් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලය අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. චන්දේදී එක්සත් ජාතික පක්ෂයේ දෙපිලකට බෙදී චන්දේ ඉල්ලනවා නෑ කවදාවත් වෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කියලා තියෙනවා කිසි විටක එක්සත් ජාතික පක්ෂය බෙදන්න ඉඩ දෙන්නේ නෑ කියලා. අපි එක්සත් ජාතික පක්ෂයේ ඇතුළේ ඉඳගෙන අපි ආණ්ඩු කරන්න උදව් කරනවා. කොටයි මොකද ඒ සහය දක්වනවා. සහය දෙන්නේ අපේ ජනාධිපතිවරයාට ජනතාවාදී වැඩ කිරීම සඳහා අපි සහයෝගය දෙනවා. රට නිර්මාණය කිරීම සඳහා ගේන ඕනෑම යෝජනාවකට අපි අත උස්සලා සහයෝගය දෙන එක බලය නෙමෙයි. රටේ ව්‍යවස්ථාවක් තියෙනවා නම් අපිට ජනතාව ඡන්ද දීලා තියෙනවා නම් අපි පාවා දීලා පාර්ලිමේන්තු කොටන්ට ලෑස්ති නෑ නියමිත කාලයට ඒක කරන්න. අපි බොහොම අභිමාණයෙන් ඉන්නවා එක්සත් ජාතික පාක්ෂිකයෙක් කියන්න මේ රටේ දැන් වෙන දේවල් දිහා බැලුවාම අපි දන්නවා ජනතාවට අපේ අගේ තේරෙනවා. අද එදා නොතේරුණත් දැන් තේරෙනවා කියන අපි හිතනවා. ඒක ඉතින් කවදාවත් අපි අපේ පක්ෂ කිසිම කෙනෙක් එහෙම පාවා දීම් කරන මිනිස්සු නෑ. අභිමානයක් තියලා අපි පක්ෂට නායකයෝ දෙන්නෙක් ඉන්නේ නේද? නෑ දෙන්නෙ නෙමෙයි ඕන තරම් ප්‍රශ්නයක් නෑ. මෙරට සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ බැලුම්කර වංචාව පිළිබඳව වත්මන් ආණ්ඩුව මගින් නීතිය නිසිලස ක්‍රියාත්මක වේ යයි ජනතාව බලාපොරොත්තු වුවද එලෙස සිදු වී නොමැති බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වුණු වහා අපේක්ෂා කළා මේ රටේ ජනතාව පාස්කු ප්‍රහාරය පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ගයක් ගනි ඒ හරහා ඒ වැරදිකරුවන් නීතිය ඉස්සරහට ගේන්න කටයුතු කරයි කියලා. නමුත් අද දක්වා අපිට පේනවා ඒ සම්බන්ධයෙන් ඊට කලින් හිටපු රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කරපු ඒ ජනාධිපති කොමිෂන් සභාවම තමයි තවමත් ඉදිරියට යමින් තියෙන්නේ. ඒ වගේම බැනුම්කර වංචාව අවසානයේදී මේ පිළිබඳව වෝහාරික විගණනයක් අවශ්‍යයි කියලා ප්‍රකාශ කරා. දැන් මේ වෝහාරික විගණන වාර්තාව ඇවිල්ලා තියෙනවා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? මේක ජනගත කරන්න දෙන්නේ ඒ තියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අතටවත් මේ වාර්තාව එහෙම වළක්වලා තියෙනවා රටේ නීතිපතිවරයා විසින්. තුනෙන් දෙකේ බලය ඉල්ලන්නේ ලංකාවේ බඩු මිල අඩු කරන්නද? තුනෙන් දෙකේ බලය ඉල්ලන්නේ මේ රටේ තියෙන බිලියන 5ක විදේශ ණය ගෙවලා දැන්ට තියෙන අයවැය පරතරයට චීනෙන් බිලියනයක ණය ඉල්ලන්නද? තුනෙන් දෙකේ බලය ඉල්ලන්නේ මේ රටේ පාතමාලයේ මිනිසුන්ගේ ඇනිකට් බෝක්කු පාරවල් හදන්න බලය ඉල්ලන්න? ඒ එකකටවත් තුනෙන් දෙකේ බලය ඕනේ නැහැ. දැන් ඒව කරන්න පුළුවන්. චණ්ඩි දාමරික ආණ්ඩුවක් පිහිටවන්නට තමයි මේ තුනෙන් දෙකේ බලය ඉල්ලන්නේ. අන්න ඒ නිසා අපි තාමත් වගකීමෙන් කියනවා මේ ආණ්ඩුව හසුරවන්න කාලය පැමිණලා තියෙනවා. දින 60කදී ඒ ඔප්පු කරලා තියෙනවා. රත්නපුර මහරෝහල සබරගමුව වෛද්‍ය විද්‍යාලය සමග ඒකාබද්ධ කර එය ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. ඒ රත්නපුර මහරෝහලේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් රත්නපුර මහරෝහලේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය පවිත්‍රා දේවී වන්නියාරච්චි මහත්මිය එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඉන් අනතුරුව රුපියල් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් රෝහල් භාණ්ඩ ප්‍රදානය කිරීමක්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ ඉස්පිරිතාලයේ තිබුණේ ICU එකේ පුස් බැඳිලා වැසිකිලි වලින් ජරාව ඔක්කොම වාට්ටු වලට ගහනවා. බ්ලඩ් බෑන්ක් එක හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. මේ රෝහලට පිවිසෙන මාර්ගයේ ඉඳලා මිනිස්සු හද්දා අවුවේ පොලිමේ වේලි වේලි ඉඳලා තමයි ඉස්පිරිතාලය ඇතුළට ගියේ. එක වාට්ටුවකවත් එක ටයිල් කැටයක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයකට මේ ඉස්පිරිතාලේ වැටලා තිබුණේ. ඒ වගේම මේ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම නිසා අපට තව ලක්ෂ 7000කට වැඩිය ප්‍රමාණයක් වියදම් කරලා මේ රෝහලට අලුතෙන් රෝහලට ගොඩනැගිලි සහ අවශ්‍ය සංකීර්ණ එකතු කරලා මේ රෝහල සබරගමු වෛද්‍ය විද්‍යාලය සමග සම්බන්ධ වෙච්ච ශික්ෂණ රෝහලක් බවට පත් කරලා එවැනි කටයුතුත් අපි මේ රෝහලට ලබා දෙන බව මතක් කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තෝරා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ බලපිටිය ආසන සංවිධායක අශෝක ධනවංශ මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ තියෙන අර්බුදකාරී තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් එක මතයක් දරනවා, තව කණ්ඩායම තව මතයක් දරනවා. කොහොම නමුත් මම සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පක්ෂේ නායකය වෙන්න ඕනේ කියලා මාධ්‍යට කීපයක් කෙරේ. අදටත් මං කියන්නේ මේ රටේ මේ පක්ෂයේ අනාගතයේ පක්ෂ නායකය වෙන්න ඕනේ මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. රනිල් වික්‍රමසිංහ මහත්තයා, කරුජයසූරිය මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්තයා මේ තුන්දෙනාම ඉහළ මට්ටමේ අපේ ජනාධිපති අපේක්ෂකත්වය ගැනත් නම් කියවිච්ච අය. ඉතින් මේ හැමෝම එකතු වෙලා මේක කාමරයේ ඇතුලේ සාකච්ඡා කරලා මෙන්න මේක තමයි පක්ෂ තීන්දුව කියලා ප්‍රකාශයකට පත් වෙනවා හැරෙන්න එක එක තැන්වල නායකෝපත් කරලා මේ එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායක් නැහැ. එහෙම කල්පනා කරලා මේ තීන්දුව ගත යුතුයි කියලයි මම කියන්නේ. පත් කරගන්නා ක්‍රමය අපි නිවැරදිව නිසි ලෙසට කරන්න ඕනේ. නොවැම්බර් මස 17 වනදායින් පසු රටේ ආර්ථික ක්‍රියාවලිය සඳහා සිදුවන බලපෑමට වත්මන් රජය වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී වහාම වෙච්ච පොරොන්දු අනුව සහතික මිල වීවලට ලබා දෙන්න අපි වෙන එකක් ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ ආණ්ඩුව මැතිවරණදි මේ රටේ ජනතාවට උනා පොරොන්දුවක්. ඒ පොරොන්දු අනුව සහතික මිල දෙන්න. මේ දෙගොල්ලන්ටම අපේ රටේ ආර්ථිකයේ හැසිරීම පිළිබඳව වැඩපිළිවෙලක් නැහැ. කෘෂි කර්මාන්තය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා ගිය ආණ්ඩුවද ගෙනාවේ මේ ආණ්ඩුවද ගෙනාවේ අදාළ නැහැ. දැන් තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආණ්ඩුව. මොකද නැවක් එන්න මාසයක් යන්නේ උපරිම. දවස් 15 වෙනුත් එනව නැව්. ඒ නිසා බඩේරුඟු ගේන්න වෙන්නේ මේ ආසන්න රටවල් වලින්. ඒ නිසා ඒ රටවල් නෙන්නම් එන්න දවස් 15 20 නැවක් එනවා. දැන් එනවා කියලා කියන්නේ මේ ජනවාරි මාසේ ඕඩර් කරපුවා සමහර ඒවා. එහෙම නැත්නම් දෙසැම්බර් අවසානයේ ඕඩර් කරපුවා. ඉතින් මේ ආණ්ඩුව පත් වුණ නොවැම්බර් මාසේ 17. ඒ නිසා නොවැම්බර් මාසේ 17න් පස්සේ රටේ සිද්ධ වෙන ආර්ථික ක්‍රියාවලට වෙන බලපෑම් වලට මේ ආණ්ඩුව වග කියන්න ඕන. මේ ආර්ථික කළමනාකරණයේදී අසාර්ථකත්වය තමයි මේ ආණ්ඩුවත් නැවත පෙන්වන්නේ. ඒ නිසා ආණ්ඩුව බඩු මිල පාලනය කරලා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරොත් විතරයි රටේ ජනතාවට සහනයක් ලැබෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පත් වූ වත්මන් ආණ්ඩුව කිසිසේත් මෙරට දේපළ විකිණීමට කටයුතු නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක මාර්ග හා මහමාර්ග සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිරත වුණා. ප්‍රයිවට් වලට අපි දෙන්නේ නෑ. ගිය ආණ්ඩුව හම්බන්තොට දුන්නා වගේ. ඒක ජාතික අපරාධයක්. ඒක ශාප ලැබන මේ දුන්න අයට. ඒක තමයි ඇත්තටත් ඒක තමයි අවුදුපහෙන් ගෙදර යන්න උනේ. මේ රටේ තියෙන දේවල් විකුණන ආණ්ඩුවක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යන ආණ්ඩුව. බොහෝ තවඩ ලක් වෙනවා. දැන් ඇමරිකාවට දැන් වරාය විකුණන මේවා ලැස්ති තියනවා කියලා. ඒක තමයි තිබුණේ ගිය ආණ්ඩුව කාලේ. මේ ආණ්ඩුව කාලේ එහෙම කියන්නේ. ඒ යහපාලන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. මෙරට නිෂ්පාදනය කරන එළවළු සහ පළතුරු කල්තබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැති බැවින් එම නිෂ්පාදන කෙටි කාලයක් තුළ විනාශ වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නම්වල් කරුණාරත්න මහතා චෝදනා කර සිටිනවා. ඒ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අපේ රටේ එළවලු පළතුරු වලින් 140ක් නාස්ති වෙනවා, විනාශ වෙනවා. ගොවියට හිතන විදිහට ගොවියා වගා කරනවා. මා කිසිම නියාමනයක් නැහැ, මග පෙන්වීමක් නැහැ. ගොවියෝ බොහොම අමාරුවෙන් තමයි වගා කරගන්නේ. එතකොට ඒ වගා කරන්නේ වටත් සාධාරණ මිලක් නොලැබෙනකොට ගොවියෝ වහබොන තත්ත්වයට පත් වෙනවා. එවම් වාතාවරණයක් තුළ විටකදී අධි නිෂ්පාදනයක් එනවා. විටකදී නිෂ්පාදනය අඩු වෙනවා. අධි නිෂ්පාදනයක් එනකොට ඒක කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා නම් උදාහරණයකට ගත්තොත් අඩු ගානේ අපේ රටේ රජයේ සතුව තාවෙනකුණොත් එළවලු කිලෝග්‍රෑම් 5ක්වත් කල් තියාගන්න පුළුවන් ශීතාගාරනේ. ඒ වගේම තමයි විජලන යන්ත්‍රනේ. එමනම් මෙන්න මේ පරිසරය ඇතුලේ පහුගිය කාලේ විසි කරපු අලින්ට කණ්ඩ දාපු කොටු පිටින් අතහරපු වට්ටක්ක දන්සල් පිටින් දුන්නු එළවලු ටික මෙන්න මේ විදියට හරි ශීතාගාරවල ඒ විදියට හරි එහෙම නැත්නම් විජලනය කරලා ඒ ක්‍රමවේදයට හරි තිබුණා නම් අද මේ පාරිභෝගික ජනතාවට මේ තරම් ගිනි ගනම් වලට එළවලු කන්න වෙන්නේ නැහැ. එදා ගොවියට එහෙම පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්
මන්නාරම සිට කොළඹ බලා දහවණේ වූ පෞද්ගලික බස් රථයකින් ජෙලට් නයිට් කෝරු 51ක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඊයේ වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව වවුනියාව සෙට්ටිකුළුම පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ වවුනියාව නෙරියකුළුම සෝදිසි කිරීමේ මාර්ග බාධකයේදී බස් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම ජෙලට් නයිට් කෝරු සමග සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි. ඩයගම බෙවර්ලි වතුයායේ ආඩ්ලි කොටසේ වතු නිවාස පේලියක් අසල තිබී උපන් විකස දමාගිය බවට සැක කෙරෙන බිලදෙකුගේ මලසිරුරක් හමු වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඩයගම පොලිසියට ලැබුණු තොරතුරුකට අනුව ඊයේ පසුරුවේ මෙම මලසිරුර සොයාගෙන තිබපයි. කුරුණෑගල පොලිසියට ලද තොරතුරුකට අනුව කුරුණෑගල පොලිසිය විසින් අදාළියුම තුරට පමණ කුරුණෑගල මේගමුව පාරේ පෝක සන්ධිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 170ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් හෙරොයින් තොගය සහ සැකකරුවන් දෙදෙනා අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අනුරාධපුර නාචදුව ප්‍රදේශයේ නිවසකට පැමිණි අඩි 12ක් පමණ දිග ඇති පිඹුරෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා අනුරාධපුර වනජීවි කාර්යාලය වෙත බාර දී තිබෙනවා. ගල්වලක නිදන් කර තිබේදී හමු වූ රන් කහුණු බව පවසා යුද හමුදා නිලධාරියෙකු රවටා රන් පැහැ ගැන්වූ ලෝහ කැබලි පාර්සලයක් රුපියල් ලක්ෂ 5කට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලින් 7 දෙනෙකු යුද හමුදා නිලධාරියාගේද සහාය ඇතිව අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා. හොරවපතන මුක්කරවැව ප්‍රදේශයේදී විදුලි සැරවැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මිහින්තලාව අභයභූමියට අයත් මහකනදරාව වැව් රක්ෂිතයේ ගල්මඩුව ප්‍රදේශයේදී හක්කපටස් යොදාගෙන මැරූ වල්ලූරන් දෙදෙනෙකු මස් පිණිස ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරුද රථයක් සැකකරුවන් 7 දෙනෙකු සමගින් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා. අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ශාවස්ත්‍රිපුර ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අදුදසන අනතුරක් සිදු වුණා. අනතුරින් රියදුරු සුළුතුවර ලබා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. තවතුරු සුවපත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිතම වේ වූ හෙට උදැසන 6ට සුබරාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.